ඒ භාග්‍යවත් වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සූත්‍ර විනය අභිධර්මයේ යන ත්‍රිපිටක බුද්ධ වචනයේ අභිධර්ම පිටකයට පරමාර්ථ ධර්ම හතරක් ඇතුළත් වේ. ඒ පරමාර්ථ ධර්ම හතර වන්නේ චිත්ත පරමාර්ථය, එහි සිත් 89ක් තිබෙනවා. චෛතසික පරමාර්ථය, එහි චෛතසික 52ක් තිබෙනවා. රූප පරමාර්ථය, එහි රූප 28ක් තිබෙනවා. නිබ්බාන පරමාර්ථය, ඒ නිවන. මේ පරමාර්ථ ධර්ම හතරෙන් චිත්ත පරමාර්ථය ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදනවා. කාමාවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් 8යි. කාමාවචර සිත් 54 කොටස් දෙකකට බෙදනවා. අසෝබන සිත් 30, අසෝබන සිත් 24ක් ලෙස. අසෝබන සිත් 30 කොටස් දෙකකට බෙදනවා. අකුසල සිත් 12යි, අහේතුක සිත් 18යි ලෙස. අකුසල සිත් 12 දස අකුසල කර්මපත ආදී සියලු අකුසල් කෙරෙන්නේ අහේතුක සිත් 18 හේතු නමින් හඳුන්වන චෛතසිකයේදී නැහැ. අකුසල සිත් 12 කොටස් තුනකට බෙදෙනවා. ලෝභ මූල සිත් 8යි, ද්වේෂ මූල සිත් 2යි, මෝහ මූල සිත් 2යි. ලෝභ මූල සිත් 8 වෙන්නේ සෝමනස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සිත. සෝමනස සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංකාරික සිත. සෝමනස සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික සිත. සෝමනස සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංකාරික සිත. උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සිත. උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංකාරික සිත. උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික සිත. උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංකාරික සිත. දෝෂ මූල සිත් 2, දෝමනස සහගත පටිඝ සම්පයුත්ත අසංකාරික සිත. දෝමනස සහගත පටිඝ සම්පයුත්ත සසංකාරික සිත. මෝහ මූල සිත් 2, උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්ත සිත. උපේක්ඛා සහගත උද්දච්ච සම්පයුත්ත සිත. ඒ අකුසල් සිත් 12යි. මීළඟට අහේතුක සිත් 18. අහේතුක සිත් 18 ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. අකුසල විපාක සිත් 7යි, කුසල විපාක සිත් 8යි, ක්‍රියා සිත් 3යි ලෙස. අකුසල විපාක සිත් 7. උපේක්ඛා සහගත චක්කු විඥාන සිත. උපේක්ඛා සහගත සෝත විඥාන සිත. උපේක්ඛා සහගත ගාන විඥාන සිත. උපේක්ඛා සහගත ජීවහා විඥාන සිත. දුක්ඛ සහගත කාය විඥාන සිත. උපේක්ඛා සහගත සම්පටිච්චන සිත. උපේක්ඛා සහගත සන්තිරණ සිත. කුසල විපාක අහේතුක සිත් 8යි, උපේක්ඛා සහගත චක්කු විඥාන සිත. උපේක්ඛා සහගත සෝත විඥාන සිත. උපේක්ඛා සහගත ගාන විඥාන සිත. උපේක්ඛා සහගත ජීවහා විඥාන සිත. සුඛ සහගත කාය විඥාන සිත. උපේක්ඛා සහගත සම්පටිච්චන සිත. සෝමනස සහගත සම්පටිච්චන සිත. උපේක්ඛා සහගත සන්තිරණ සිත. ක්‍රියා සිත් 3යි. උපේක්ඛා සහගත පංචද්වාරා වචන සිත. උපේක්ඛා සහගත මනෝද්වාරා වචන සිත. සෝමනස සහගත හසිතෝපාද සිත. මේ සිත් දෙකෙන් උපේක්ඛා සහගත සන්තිරණ හිතට අහේතුක දුගති උප්පත්තියත්, උපේක්ඛා සහගත සන්තිරණ කුසල විපාක හිතට අහේතුක සුගති උප්පත්තියත් ලැබෙනවා. කාම සෝබන සිත් 24. කාමාවචර මහා කුසල සිත් 8යි, කාමාවචර මහා විපාක සිත් 8යි, කාමාවචර මහා ක්‍රියා සිත් 8යි ලෙස ඒ තුන් ආකාරයකට බෙදෙනවා.
කාමාවචර මහා කුසාසිත් අට සෝමනස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික කුසල සිත. සෝමනස සහගත ඥාන සම්පයුත්ත සසංකාරික කුසල සිත. සෝමනස සහගත ඥානවිප්පයුත්ත අසංකාරික කුසල සිත. සෝමනස සහගත ඥානවිප්පයුත්ත සසංකාරික කුසල සිත. උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත අසංකාරික කුසල සිත. උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත සසංකාරික කුසල සිත. උපේක්ඛා සහගත ඥානවිප්පයුත්ත අසංකාරික කුසල සිත. උපේක්ඛා සහගත ඥානවිප්පයුත්ත සසංකාරික කුසල සිත. කාමාවචර මහා විපාකසිත් අට සෝමනස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික විපාකසිත. සෝමනස සහගත ඥාන සම්පයුත්ත සසංකාරික විපාකසිත. සෝමනස සහගත ඥානවිප්පයුත්ත අසංකාරික විපාකසිත. සෝමනස සහගත ඥානවිප්පයුත්ත සසංකාරික විපාකසිත. උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත අසංකාරික විපාකසිත. උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත සසංකාරික විපාකසිත. උපේක්ඛා සහගත ඥානවිප්පයුත්ත අසංකාරික විපාකසිත. උපේක්ඛා සහගත ඥානවිප්පයුත්ත සසංකාරික විපාකසිත. කාමාවචර මහා කියාසිත අට සෝමනස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික ක්‍රියාසිත. සෝමනස සහගත ඥාන සම්පයුත්ත සසංකාරික ක්‍රියාසිත. සෝමනස සහගත ඥානවිප්පයුත්ත අසංකාරික ක්‍රියාසිත. සෝමනස සහගත ඥානවිප්පයුත්ත සසංකාරික ක්‍රියාසිත. උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත අසංකාරික ක්‍රියාසිත. උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත සසංකාරික ක්‍රියාසිත. උපේක්ඛා සහගත ඥානවිප්පයුත්ත අසංකාරික ක්‍රියාසිත. උපේක්ඛා සහගත ඥානවිප්පයුත්ත සසංකාරික ක්‍රියාසිත. රූපාවචර සිත් 15 කොටස් 3කට බෙදෙනවා. රූපාවචර කුසාසිත 5යි, රූපාවචර විපාකසිත 5යි, රූපාවචර ක්‍රියාසිත 5යි. රූපාවචර කුසාසිත 5 විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාගතා සහිත පඨමඥාන කුසලසිත. විචාර, පීති, සුඛ, ඒකාගතා සහිත ဒုတိය ඥාන කුසලසිත. පීති, සුඛ, ඒකාගතා සහිත තතිය ඥාන කුසලසිත. සුඛ, ඒකාගතා සහිත චතුත්ථ ඥාන කුසලසිත. උපේක්ඛා, ඒකාගතා සහිත පංචම ඥාන කුසලසිත. රූපාවචර විපාකසිත 5 විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාගතා සහිත පඨම ඥාන විපාකසිත. විචාර, පීති, සුඛ, ඒකාගතා සහිත ဒုတိය ඥාන විපාකසිත. පීති, සුඛ, ඒකාගතා සහිත තတိය ඥාන විපාකසිත. සුඛ, ඒකාගතා සහිත චතුත්ථ ඥාන විපාකසිත. උපේක්ඛා, ඒකාගතා සහිත පංචම ඥාන විපාකසිත. රූපාවචර ක්‍රියාසිත 5 විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාගතා සහිත පඨම ඥාන ක්‍රියාසිත. විචාර, පීති, සුඛ, ඒකාගතා සහිත ဒုတိය ඥාන ක්‍රියාසිත. පීති, සුඛ, ඒකාගතා සහිත තတိය ඥාන ක්‍රියාසිත. සුඛ, ඒකාගතා සහිත චතුත්ථ ඥාන ක්‍රියාසිත. උපේක්ඛා, ඒකාගතා සහිත පංචම ඥාන ක්‍රියාසිත. අරූපාවචර සිත් 12ක් තිබෙනවා. ඒවා කොටස් 3කට බෙදනවා. අරූපාවචර කුසාසිත 4යි, අරූපාවචර විපාකසිත 4යි, අරූපාවචර ක්‍රියාසිත 4යි. අරූපාවචර කුසාසිත 4 ආකාසානං ඡායතන කුසල්සිත, විඤ්ඤාණං ඡායතන කුසල්සිත, ආකින්චඤ්ඤායතන කුසල්සිත, නේවසඤ්ඤානාසඤ්ඤායතන කුසල්සිත. අරූපාවචර විපාකසිත 4ක් තිබෙනවා. ආකාසානං ඡායතන විපාකසිත, විඤ්ඤාණං ඡායතන විපාකසිත, ආකින්චඤ්ඤායතන විපාකසිත, නේවසඤ්ඤානාසඤ්ඤායතන විපාකසිත.
අරූපාවචර ක්‍රියාසිත් හතරක් තිබෙනවා. ආකාසානංචායතන ක්‍රියාසිත, විඤ්ඤාණංචායතන ක්‍රියාසිත, ආකින්චඤ්ඤායතන ක්‍රියාසිත, නේවසඤ්ඤානාසඤ්ඤායතන ක්‍රියාසිත, ලෝකෝත්තරසිත් අටක් තිබෙනවා. විස්තර වශයෙන් එය 40යි. ලෝකෝත්තරසිත් අටක් වෙන්නේ මග්ගසිත් හතරයි ඵලසිත් හතරයි. මග්ගසිත් හතර සෝතාපට්ටි මග්ගසිත, සකදාගාමි මග්ගසිත, අනාගාමි මග්ගසිත, අරහත් මග්ගසිත. ඵලසිත් හතර වන්නේ සෝතාපට්ටි ඵලසිත, සකදාගාමි ඵලසිත, අනාගාමි ඵලසිත, අරහත් ඵලසිත. ඒ ලෝකෝත්තර සිත් අට විස්තර වශයෙන් 40ක් වෙනවා. ලෝකෝත්තර සිත් අටක් වෙන්නේ සුස්ක විදර්ශක කමේට. ධ්‍යාන උපදවාගත් මගපල්ලාභී කමේට ලෝකෝත්තර සිත් 40ක් වෙනවා. ප්‍රථම ධ්‍යානයේට ලෝකෝත්තර සිත් 8යි, ဒုတိය ධ්‍යානයේට 8යි, තတိය ධ්‍යානයේට 8යි, චතුත්ථ ධ්‍යානයේට 8යි, පංචම ධ්‍යානයේට 8යි. පඨම ඥාන ලෝකෝත්තර සිත් 8. පඨම ඥාන සෝතාපට්ටි මග්ගසිත. පඨම ඥාන සෝතාපට්ටි ඵලසිත. පඨම ඥාන සකදාගාමි මග්ගසිත. පඨම ඥාන සකදාගාමි ඵලසිත. පඨම ඥාන අනාගාමි මග්ගසිත. පඨම ඥාන අනාගාමි ඵලසිත. පඨම ඥාන අරහත් මග්ගසිත. පඨම ඥාන අරහත් ඵලසිත. ဒုတိය ඥාන සෝතාපට්ටි මග්ගසිත. ဒုတိය ඥාන සෝතාපට්ටි ඵලසිත. ဒုတိය ඥාන සකදාගාමි මග්ගසිත. ဒုတိය ඥාන සකදාගාමි ඵලසිත. ဒုတိය ඥාන අනාගාමි මග්ගසිත. ဒုတိය ඥාන අනාගාමි ඵලසිත. ဒုတိය ඥාන අරහත් මග්ගසිත. ဒုတိය ඥාන අරහත ඵලසිත. තတိය ඥාන ලෝකෝත්තර සිත් 8යි. තတိය ඥාන සෝතාපට්ටි මග්ගසිත. තတိය ඥාන සෝතාපට්ටි ඵලසිත. තတိය ඥාන සකදාගාමි මග්ගසිත. තတိය ඥාන සකදාගාමි ඵලසිත. තတိය ඥාන අනාගාමි මග්ගසිත. තတိය ඥාන අනාගාමි ඵලසිත. තတိය ඥාන අරහත් මග්ගසිත. තတိය ඥාන අරහත් ඵලසිත. චතුත්ථ ඥාන සිත් 8යි. චතුත්ථ ඥාන සෝතාපට්ටි මග්ගසිත. චතුත්ථ ඥාන සෝතාපට්ටි ඵලසිත. චතුත්ථ ඥාන සකදාගාමි මග්ගසිත. චතුත්ථ ඥාන සකදාගාමි ඵලසිත. චතුත්ථ ඥාන අනාගාමි මග්ගසිත. චතුත්ථ ඥාන අනාගාමි ඵලසිත. චතුත්ථ ඥාන අරහත් මග්ගසිත. චතුත්ථ ඥාන අරහත් ඵලසිත. පංචම ඥාන සිත් 8යි. පංචම ඥාන සෝතාපට්ටි මග්ගසිත. පංචම ඥාන සෝතාපට්ටි ඵලසිත. පංචම ඥාන සකදාගාමි මග්ගසිත. පංචම ඥාන සකදාගාමි ඵලසිත. පංචම ඥාන අනාගාමි මග්ගසිත. පංචම ඥාන අනාගාමි ඵලසිත. පංචම ඥාන අරහත් මග්ගසිත. පංචම ඥාන අරහත් ඵලසිත. මේ ආකාරයට ධ්‍යාන උපදවාගත් පින්වතුන් මාර්ගඵල ලබනකොට සිත් 40 ඔය ආකාරයට වෙනවා. මේ ආකාරයට පරමාර්ථ ධර්මවල චිත්ත පරමාර්ථයේ සිත් 89ක් හෝ ධ්‍යාන වශයෙන් 121ක් වන ආකාරයයි ඔබ දැනගත්තේ. මීළඟට චෛතසික පරමාර්ථය මේ විදියට හඳුන්වන වැඩසටහන හා සම්බන්ධ වෙමු. හැම දිනාටම තෙරුවන් සරණයි.